පසුගිය කාල සීමා තුළ යම් යම් සිදුවීම් සිදු වුණා. සොයා ගැනීම අවස්ථාවේ මේ රටේ පල්ලි 1000කට වැඩියේ සෝදිසි මෙහෙම අවස්ථාවේ ස්ථාන කීපයක කඩු තිබුණා. වුණත් ඒවා පිළිබඳව වෙන පරීක්ෂණ කරනවා. ඒ අදාළ අයට දඬුවම් ලබා දෙන්න කියලා මුස්ලිම් ජනතාවම කියා තිබෙනවා. ඒ කඩු අද ඊයේ ජනාධිපතිතුමා කියලා තිබෙනවා, සෑම ගෙදරකම කඩුවක් වගේ තියෙනවා කියලා. ඒක සිරිතක් අපේ ආරක්ෂාවට, විශේෂයෙන්ම අපේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට, අපේ ආත්ම ආරක්ෂාවට හැම ගේකම කඩු තිබෙනවා ජනාධිපතිතුමා කියලා පොලිස්පතිතුමාට ප්‍රකාශ කරලා තියෙනවා. මේක අතරමඟ ගැනීම සාධාරණ නැහැ කියලා. මම මේ කියන්නේ සමහර කඩුවක් සමහර විට මේ පරීක්ෂණයේ තියාගෙන මුස්ලිම්වරු තව මොන හරි කරන්න යනවා කියන ඒ හැඟීම ඇති වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපි එකක් කියනවා, අපේ ආගමික නායකත්වයේ උපදෙස් පිට මේ ඝාතනය වූ 15 දෙනාගේ ශිෂ්‍යයන් හැර අනිත් සියලු දෙනාම අපේ මුස්ලිම් දේවස්ථානවල අපි බෝවිධානය කළේ නැහැ. අපි දැක්කා අපේ තරුණයෝ දැන් තරුණයන්ට එකක් පාඩමක්, ඔබලා මෙවැනි සංවිධානයකට සම්බන්ධ වුණා නම් ඔබේ මරණය පවා ඔබ ඝාතනය ඔබ බෝවිධානය කිරීමටත් අපේ පල්ලිවලට නෑ කියන පණිවිඩය ලබා දීලා තිබෙනවා. ඒකදී අපි හුඟක්ම ආදර්ශමත් වුණා. ඒ 15 දෙනා කණ්ඩායමේ දරුවෝ 4 දෙනෙක් 5 දෙනෙක් හිටියා. ඔවුන්ට අපේ ආගමානුකූල ඔවුන් දැනුමක් නැති කුඩා දරුවෝ. ඔවුන්ට අපේ ආගමික නායකයන් ඒ සිරිත් පෙරදී ඔවුන්ගේ අවසන් කටයුතු සිවෙන කරා. මේවායින් අපි පණිවිඩයක් මේරා අපේ මුස්ලිම් තරුණයන්ට, විශේෂයෙන් මුස්ලිම් ජනතාවට ලබා දී තිබෙනවා. ඒ නිසා මුස්ලිම්වරු හැටියට මුස්ලිම්වරු මේ අනුමත කරන්නෙත් නෑ, මේ ඉදිරියේදීත් මේ අනුමත කරන්න. ඒ නිසා මේ පණිවිඩය මේ රටේ ජනතාවට ලබා දෙන්න. අද අපේ රට ඉතාම අවාසනාවන්ත තත්ත්වයට පත් වී තිබෙනවා. ආර්ථිකය ඉතාම බිම් මට්ටමට වැටී තිබෙනවා. අද අපේ ත්‍රී වීල් ඩ්‍රයිවර්ලාට ඊයේමට ලැබුණා බරල්ලේ ජයරූප ශිල්පියෙකුට දවසක රුපියල් 300ක් පමණයි ආදායමක් ලැබී තිබෙන්නේ. මේ වගේ අද අපේ සහෝදරවරු සියලු දෙනාම දුක් වෙනවා. මේ තත්ත්වයෙන් රට මුදවා ගන්න ඕන නම් අපි සියලු දෙනාම එක්විය යුතුයි. අපි ශ්‍රී ලාංකිකයන් හැටියට එක්විය යුතුයි. ඒ නිසා ඒ පණිවිඩය ලබා දෙන්න ඔබ මාධ්‍ය පාවිච්චි කරන්න. මේ සාධාරණත්වයේ සාධාරණෙන් මේ රටේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්.